ඇප්ලිකේෂන් දැම්මත් එන්නේ ඩෙන්ටල් ෆැකල්ටියත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. රසායන විද්‍යා දෙපාර්තමේන්තුව පීරාදිනියකටවත් 26ක් ඉන්න ඕන නේද? දැන් ඉන්නේ 14. මත රසායන විද්‍යාවට ලොකු ඉල්ලුමක් තියෙනවානේ. දැන් ඕකෙත් තවත් බරපතලම ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි මෙතන රැඳිලා ඉන්නේ කීපතරයි. අපි යම් හේතු නිසා මේ රටේ තාමත් ඉඳ අපේ අදහස තියෙන ඉඳ අපි ඉන්නවා. දැන් සම්මුඛක් අය මහාචාර්යවරු වෙනවා. දැන් මේ යම් ඇකඩමික්ස් ලයින් වල PhD කරලා ලෝකේ ගත්තත් මේ ආසියාතික කරේ ගත්තත් පිටරට විශ්වවිද්‍යාල වල දියුණු රටවල් වල आचार उपाधिय हो पश्चात पश्चात आधार उपाधि पड़ी प्रमाण की लंका दमे यंग अकाडमिक्स न्यू टेक्नोलॉजी अरांगे अरे ये एगोलो तम मे यंग अरे दी प्रेद अभी टेक्निक नैनो प्रोटीन मेडिकल डिलीवरी या अभी अवृद्ध हिटी नेस्ले कट गया मित्र हिटी ने अवृद्ध विषय आचार उपाधि लोक डिमांड कदोगन हरिम अमार पौद्गलिक विश्वविद्यालय दी हाँ तो पौद्गलिक विश्वविद्यालय गण खाऊ मैं आपे मीनस दीन सिस्टम के वो दिखम खड़ाघटन तत्व तीन जनाधन इंडिया विश्वविद्यालय मे एस्टाब्लिश कर प्रतिपत्ति डिस्कशन तीन मंगिताने ओबतुमा मीटी सल्ला पीरादिनी विश्वविद्यालय टैविल्ला सेनेट का अमतपु एकम देशपालाज्ञा मट मत मत इतना ही दिलाहतरियारी बलशक्ति धातु में बलशक्ति अमितुमा बेला ईट पास कवृत्ता पीरादिनी विश्वविद्यालय नमु देशपालाज्ञ हेमदा अपने दीला गिहिल अरे अभी बलाग्नि दलती मेता दम मेता उग्र वेनका අපිට බැන බැන හැම කෙනාම හිටියා මිසක් අපේ මිනිස්සු යන්නේ නැහැ මිසක් ඒකට හේතුුනේ ඇයි කියලා හොයා බලන්නේ නැහැ 2012 අපේ ස්ට්‍රගල් එකෙන් පස්සේ ඇත්තටම PhD කරලා ඉන්න අය ආවා ඒ මොකද පෝස්ට් ડોක්ටරල් ෆෙලෝෂිප් එකට හම්බෙන ගාණට සමාන පඩියක් ඒ කිට්ටුව ඒක නැති වුණාට ආචාර්යවරයෙකුට ඒ වෙලාවේ හම්බුනා ඒ නිසා මිනිස්සු ඇට්‍රැක්ට් කරලා රටට ආවා පස්සේ ක්‍රමානුකූල අපිව අඩියටම තල්ලු කරලා අපිට පඩි වැඩි කියලා අපිව මේ අපේ අපේ නොලෙජ් එක ගත්තෙත් නෑ අපේ මිනිස්සු ගත්තේ ඇත්තටම සම්පිකම තුමා දේශපාලනය කරන්නනේ ආචාර්ය මාචාර්යෝගේ අපි කරපු ඉන්වෙන්ෂන් දිහා බැලුවෙත් නෑනේ අපි කරපු නිෂ්පාදන දිහා බැලුවෙත් නෑනේ ඔබතුමත් 2013 වෙනකොටත් අපි කිව්වනේ මෙන්න මේ 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 දේවල් කරනවා කියලා 2016 වෙනකම්ම ඉන්වෙන්ෂන් එළියට ගත්තෙත් නෑ විශ්වවිද්‍යාලෙ. හැබැයි ඒක ඉන්දියාවේ කරා. ඉන්දියාවේ රැපිඩ් ග්‍රෝත් එකට හේතු වුණේ ඒක. අන්න ඒව දිහා කවුරු හරි දේශපාලන පක්ෂයක් දිහා ඇවිල්ලා බලලා රටක ආචාර්යවරුන්ට සලකන්නේ නැති විශ්වවිද්‍යාලයක එහෙම රටක් මොන IQ එකේ නම්බර් 10 තිබ්බත් ඒගොල්ලෝ ඉස්සරහට යන්නේ නැහැ. ඒක පැහැදිලි හොඳම උදාහරණය ලංකාව. හරි ඒක පේන්නේ නැත්නම් ඒ රටේ තියෙන ජාතියේ අභාවය. මොකද තමයි මට සරලව කියන්නේ.